මේ රටේ සිංහල ජාතිය විදියට බැලුවහම සිංහලෝ ගොඩාක් අසරණලා හිටියේ. ඒ කියන්නේ සිංහල වෙනුවෙන් කතා කරන්න දේශපාලන නායකයෝ පත් කළ යව්වට කිසිදු කෙනෙක් පාර්ලිමේන්තුව තුල තමන්ගේ අයිතිවාසිකම් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒක ප්‍රයෝගික කරගෙන ඒකට හේතුව තමයි සුළු ජාතියින්ගේ ඡන්ද ප්‍රමාණය බලාගෙන සිංහලයන්ගේ තියෙන වරප්‍රසාද ටික දවසින් දවස හැමදාම අන්තවාදීන නැත්තම් සුළු ජාති කියන පාවාදීමේ ක්‍රියාවලියක් තමයි නිරත වුනේ. ඉතින් ඒ වගේම ආණ්ඩු හැමතිස්සෙම කිව්වේ පාලක හැමතිස්සෙම කිව්වේ සිංහලයන්ට නායකයෙක් හදාගන්න බෑ කියලා. ඒ නිසාම තමයි සිංහල ජනතාව එක හඬකට එකතු වුනේ. අපි දැක්කා වෙනදා දේශපාලන පක්ෂ වශයෙන් මිනිස්සු බෙදිලා හිටියා. දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා හිටියා. ඒ කියන්නේ UMP එකේ කොටසක් හිටියා බොහොට්ටුවට මේ නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා බෙදිලා හිටියා. හැමදාම ආණ්ඩු බලයට පත් කරේ මේ මේ දෙපැත්තට තමයි සිංහලෝ බහුතරය ඡන්ද දීලා තමයි ආණ්ඩු බලයට පත් කරේ. හැබැයි හැම වෙලාවකදීම සුළු ජාතිකයෝ තමන්ගේ ඡන්ද ටික නැත්තම් മന്ത്രി ආසන 10 hari 12 hari 5 hari ಉಪಯೋಗ කරගෙන අර 90ක් නැත්තම් 95ක 110 105ක තියෙන ඡන්ද ප්‍රමාණය තියෙන වටිනාකම හැල්ලු කළා. හැල්ලු කළා හැමදාම තමන්ගේ අයිතිවාසිකම් ලබා ගත්ත අවස්ථාවන් බවට පත් වුණා. ඒ නිසා සිංහලයාගේ අයිතිවාසිකම් දවසින් දවස වලපල්ලට යන තත්ත්වයට පත් වුණා. උදාහරණයක් විදිහට ගත්තාම මේක සිංහල බෞද්ධ රටක්. ඇයි අපි සිංහල බෞද්ධ රටක් කියලා කියන්නේ? ලෝකයේ රටක ඒ රටේ ජාති අනන්‍යතාවය පැහැදිලි වෙන්නේ ඒ රටේ තියෙන බෞද්ධ ඒ රටේ තියෙන උරුමයත් එක්ක. දැන් ජර්මන් ජාතිකයන්ට ජර්මනි අයිතිවාසිකමක් තියෙනවා. ජපානුන්ට ජපානයේ අයිතිවාසිකමක් තියෙනවා. මේ මිනිස්සු නිජබිම් කරගත ජාතිය ජපානු. කොරියන් ජාතිකයන්ට කොරියාව නිජබිම් කරගෙන තියෙනවා. ලංකාව නිජබිම් කරගෙන තියෙන ශ්‍රී ලාංකිකයෝ කවුද? සිංහලයෝ. ඒ සිංහලයෝ කියලා කියන්නේ බෞද්ධයෝ. සිංහලකමයි බෞද්ධකමයි එකට බැඳිලා තියෙන්නේ. කතෝලික කෙනෙක් වුණත් බෞද්ධකමට ලැබි. දැන් ආකාදිරතුමා ගත්තාම එතුමා කියන්නේ මේක බෞද්ධ රටක්. ඒ බෞද්ධ අනන්‍යතාවය තියෙන නිසා මේ ඒකේ ඔප්පු කරන සාධකය තමයි මේ මහා පොළවේ කොහේ කැණීම් කළත් මතුවෙන්නේ නැහැ හදපළුවයි තාරකාවයි. මතුවෙන්නේ නැහැ කුරුසයක්. මතුවෙන්නේ හැමතැනම බෞද්ධ පුරාවිද්‍යාත්මක සංකේත. ඒ නිසා මේක බෞද්ධ රටක් කියලා කියනවා. ඒක මේක තමයි ලෝක පිළිගත් නිර්ණායකය. ඒ නිසා නිර්ණායකය තමයි බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමයෙන් පැහැදිලි කරන්නේ මේක සිංහල බෞද්ධ රටක් කියලා. ඒ නිසා මේක පැහැදිලි. එතකොට අර සුළු ජාතිකයන්ගේ ඡන්ද ප්‍රමාණය ලබාගෙන තමයි හැම පාලකයෙකුට බලයට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හැමදාම සිංහලයාගේ ඡන්ද පැත්තකට දාලා සුළු ජාතිකයන්ගේ ඡන්ද ටික മന്ത്രി ආසන ටික ලබා ගැනීම සඳහා බාණ්ඩුව ලබා ගැනීම සඳහා හැමදාම පාවා දුන්නේ. ඒ නිසා තමයි බෞද්ධයන්ගේ බෞද්ධයෝ කිසිම තැනක කරදර කළ නැහැ කාටවත්. කිසිදු පල්ලියක් කඩලා නැහැ බෞද්ධයෝ. කිසිම කෝවිලක් කඩලා නැහැ. කිසිම කතෝලිකයෙකුට මුස්ලිම් කාරයෙකුට බහර දීලා නැහැ. හැබැයි බෞද්ධයන්ගේ රටේ බෞද්ධ උරුමය විනාශ කරනකොට බෞද්ධ විදිහට බලාගෙන ඉන්න බෑ. අපි දැක්කා. කූරගල බලහත්කාරයෙන් ආක්‍රමණය කළා මුස්ලිම් ජාතිකයෝ. දෙවනගල ආක්‍රමණය කළා මුස්ලිම් ජාතිකයෝ. මූදු මහ විහාරය ඔබතුමාලා දැක්ක පෞගේ දවසල අක්කර 200 අක්කර 78ක් තිබිච්ච භූමි ප්‍රමාණය පුරාවිද්‍යාත්මක 1956 ගැසට් කරනකොට අක්කර 56 76ක් තිබුණා. අද වෙනකොට සීමා කළ අක්කර 3ට සීමා වෙලා තිබුණා. එතකොට ඒ සීමා වෙච්ච භූමි ප්‍රමාණයත් මේ ඊයේ පෙරේද වෙනකොට අපි දැක්කා භික්ෂුන් වහන්සේලා ඒ පන්සලේ තියෙන ඉතිරි භූමි ප්‍රමාණයත් ආක්‍රමණය කිරීම වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගුණා. ඒ නිසා මේක තමයි බෞද්ධයාගේ අයිතිවාසිකම් දවසින් දවස වලපල්ලට දාන. එතකොට රටක තියෙන පුළ එක නීතියයි ආගම්මනෝ නීති හැදෙන්නේ නැහැ. රටේ තියෙන උත්තරීතර නීති ආණ්ඩුකම ව්‍යවස්ථා නීතිය. ඒ නීති අනුව බැලුවාම අපි දන්නවා රටේ දැන් දැන් අපේ රටේ බැලුවාම නීති කීපයක් තියෙනවා. මුස්ලිම් වීම නිසා මුස්ලිම් විවාහ නීති තියෙනවා. ඊගාවට මද්‍රසා පාසල් තියෙනවා. ඊගාවට මේ 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 කාටි උසාවි තියෙනවා. එහෙම රටක තියෙන බෑ ආගම්මනෝ නීති. ඒතකොට මේ රටේ එහෙම ආගම්මනෝ නීති හැදලා තියෙනවා. එතකොට කාටද කාගේ අයිතිවාසිකම්ද විලිහිලා තියෙන්නේ? සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් දවසෙන් දවස වලපල්ලට දාන තත්වයකට මේ රටේ පාලකයෝ පත් වෙලා තියෙන නිසා සිංහලෝ නියද. ඒ නිසා සිංහල හැමතිස්සෙම සිංහල නායකයෝ හැමතිස්සෙම කියන්නේ සිංහලයන්ට එකතු වෙලා නාණ්ඩුවක් හදන්න බෑ කියලා. මේ මේ පීඩනය දවසෙන් දවස උග්‍ර වෙලා මොකද කරේ? සිංහල ජනතාව 80%ක් විතර එකතු වෙලා එක හඬකට ඇවිල්ලා ආණ්ඩුවක් බලයට පත් කරා. ඒක පත් කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුව. එතකොට මේ ආණ්ඩුව පත් කරන්න මේ රටේ මහා සංඝරත්නය දැවැන්ත කාර්යභාරයක් කළා. උන්වහන්සේලා මොනතරම් කීද්ද කිව්වොත් සිංහල තරුණයෝ එක හඬකට ගත්තා. ඒ හඬකට ගත්ත නිසා තමයි එකම එක රොට රොදකට මේ භික්ෂුන් වහන්සේලා එකට එකතු වෙලා තරුණයෝ මොනතරම් හැඟීමක් තිබුණාද කියලා කිව්වොත්
ආණ්ඩුව බල ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ 69 ලක්ෂයක් ඡන්දා අරගෙන හැම තැනම ගස්කොළන් වවන්න පටන් ගත්තා. මුඩු බිම් වගා කරන්න පටන් ගත්තා. හැම මේ සිතුවමක්ම මේ හැම පතාප්පයක්ම සිතුවම් කරන්න පටන් ගත්තා. කවුද සිතුවම් කළේ? දාගැබ් නිර්මාණය කළා වැව් තමයි චිත්‍රවලට ඇඳේ. තීන වැව් හැරුවා ප්‍රතිසංස්කරණය කළා. ඊගාට දුටුගැමුණු රජතුමා වගේ වීරවරයන්ගේ ගෝඨාභය ඊගාට මේ නන්දි සුමන ඒ වගේම මේ වේලු සුමන මේ වගේ ගෝඨයිම්බර වගේ මේ වීරයන්ගේ චරිත බිත්තිවල ඔප්නං ගන්න පටන් ගත්තා. ඒ තුච්ච ජාතික හැඟීම. ඒ නිසා ඒකට හේතුව තමයි මේ රට ඊගාවට මේ ජනා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිංහලකම ගැන බෞද්ධකම ගැන එතුමා සඳහන් කළා. එතුමා දිවුරුම් දුන්නේ කොතනද? දුතුමන රජතුමා දිවුරුම් දීපු රුවන්වැලි මහා සෑ දාගබාසි අභිසස තමයි එතුමා දිවුරුම් දුන්නේ. දිවුරුම් දීලා එතුමා මොකද කිව්වේ? මම බලාපොරොත්තු වුණා දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් මට එකතු වෙලා ඡන්ද දීලා මම බලයට පත් කරයි කියලා. හැබැයි මම දැක්ක සිංහලයෝ ටික මට එකතු වෙලා ඡන්ද දීලා මම බලයට පත් කරා දෙමළ මුස්ලිම් ජනතාව මට ඡන්ද දුන්නේ නැහැ කියලා පැහැදිලි කරා. ඒක හොඳම උදාහරණේ. ආත්තංගුඩි බැලුවහම ගෝඨාභය මහත්තයාට ඡන්ද නැහැ. ඊගාවට උතුරුණ කොළඹ නැගෙනහිර කොළඹ ගත්තාම ඒවයි ගෝඨාභය මහත්තයාට ඡන්ද නැහැ. ඒ නිසා සිංහල බෞද්ධ සිංහලයෝ ටික එක හැඬකට එනකොට සුළු ජාතිකයෝ අනිත් පැත්තට හැරුණා. ඒ වගේ මිනිස්සු බලාපොරොත්තු වුණා මේ රටේ පුරාවිද්‍යාත්මක දේවල් ආක්‍රමණය කරන ඒවා නැවත අපි අත්පත් කරගෙන එක නීතියක් එක රට සාදයි කියලා. ඒ වගේම රටේ නීති කීපයක් තියෙන බෑ එක නීතියක් ගෙනයි කියලා අපි බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපි හිතුවා කෙලින් වැඩ කරන නායකයෙක් කියලා. ඒ වගේම තමයි මේ රටේ තියෙන සම්පත් විජාතිකරණය කළා. අපි දැක්කා හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියන්නේ ජාතිකත් චින්තනයක් තියෙන කෙනෙක් නෙමෙයි විජාතික චින්තනයක් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා එයා කර දෙ හැමදාම සිංහල මේ රටේ සීන සම්පත්තික විජාතිකරණය කිරීමේ වැඩපිළිවෙල දැවැන්ත විදිහට ක්‍රියාත්මක කළා. කොයිතරම් 1948 නිදහස ගන්නකොට ලංකාව කියලා කියන්නේ ස්වයංපෝෂිත රටක් කෙමෙන් කෙමෙන් මේ රට හැමදාම පාලකව පාවා දීම තමයි සිද්ධ කළේ. ඒ නිසා තමයි හම්බන්තොට වරාය මෑතකදී රනිල් වික්‍රමසිංහ මහත්මයා විකුණා බදු දුන්නා. බදු දෙච්ච සල්ලි වලට මොන වුණා වුණාද කියලාවත් දන්නේ නැහැ. මේ දේවල් ඉවස ගන්න බැරි තැන තමයි සිංහලයෝ එක හඬකට ඇවිල්ලා මේ ආණ්ඩුවට බලයටපත් වුණේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් කළේ. හැබැයි එතුමා බලයටපත් කරනකොට බලාපොරොත්තු වුණා සිංහල නායකයෙක් විදියට මේ රටේ විවිධ ආගමික නීතිින් අයින් කරලා එක නීතියක් බවට පත් කරයි කියලා. නමුත් බලාපොරොත්තු වෙච්ච දේ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් තාමත් සිද්ධ වෙලා නැහැ. අපිට තාමත් සැකයක් තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද නෙමෙයි හෙට මේ රට වෙනුවෙන් වැඩක් කරයි කියලා. ඒ වගේම මේ ජාවාරංකන්ද බලනකොට අර ආණ්ඩුව පිටිපස්ස හිටපු ජාවාරංකාරයෝ ටිකම මේ ආණ්ඩුව පිටිපස්සටත් ඇවිල්ලා තියෙනවා. අද මේ රටේ ඔය විවිධ අකටයුතුකම් කරන ජාවාරංකන්ද බලන්නකො ඊගාවට අන්තවාදී ගිය ආණ්ඩුව ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව අන්තවාදයේ පෝෂණය කිරීම සඳහා කටයුතු කළා. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියලා කියන්නේ අද ඉන්න ඕනේ එළියේ ඉන්න ඕනේ පුද්ගලෙක් නෙමෙයි. ඔහු ඉන්න ඕනේ හිරගෙදර. ඇයි? එතුමා මේ රටේ සේනාධි නායකයා. ඒ වගේම සමස්ත ජනතාවගේ ජනාධිපතිවරයා. එතකොට එතුමාට සන්නද්ධාංශයේ ත්‍රිවිධ හමුදාවේ සන්නද්ධාංශයේ සේනාධි නායකයෙක් වුවාම රටේ මොනවා හරි ආරක්ෂක හේතුන් වලට හානියක් වෙනවා නම් ඒ වගකීම බාර ගන්න ඕනේ ජනාධිපතිවරයා. එතුමා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සුමාන දෙහිකට ඉස්සෙල්ලා දැනුම් දුන්නාම DIG මහත්තයා එතුමා විදේශගතවලා හිටියේ. එතකොට විදේශයට යනකොට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විදේශගත වෙනකොට එක 15ක් 20ක් 25ක් විතර යනවා. මං හිතන්නේ මෙයත් එක්ක 30ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ යන අය අතර ඉන්නවා ජනාධිපතිතුමාට දුරකථනයක් එතුමක් ආවා මේ තොරතුරු අරගෙන ශනිකයෝ දෙන්න ඕනේ. එතකොට රටේ නායකයානේ. එතකොට අපි අහන්නේ ඒ තොරතුරු දුන්නේ නැහැ. දැන් ඒ DIG මහත්තයා කියනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී DIG මහත්තයා කියන මම කීප වතාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගත්තා. හැබැයි එයා ඒකට මට සම්බන්ධ කරගත්තේ නැහැ. එතකොට සම්බන්ධ කර නොගැනීමම වැරදක්. එතකොට මේ පාස්කු ප්‍රහාරය දැනම මෙයා කළාද කියලා හිතනවා. ඒක තවත් පැත්තකින් මට සැකයක් තියෙනවා. අනික් කාරණා තමයි ඔබතුමාලට මතක ඇති ওই ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ අපිව අරගෙන කියලා රිමාන්ඩ් කළා. මතක ඇති. ඒ රිමාන්ඩ් කරන්න හේතුව මොකද්ද? රොහින්යා කියලා ත්‍රස්තවාදීන් කණ්ඩායම කියන්නේ මියන්මාරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් මේ මියන්මාරෙන් ගහලා එලවනවා. ගහලා එලවුවාම ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා රිසාඩ් බදුරුදීන්ලා මැදිහත් වෙලා මේගොල්ලෝ ගෙනල්ලා කොළඹ ස්ථානගත කරනවා. එතකොට අපි අපේ රටේ අපි ඇහුවාම මෙහෙම පිරිසක් ලංකාවට ඇවිල්ලා ඉන්නවද කියලා
රටේ ඉන්න මැති ඇමතිවරු කියනවා නෑ නෑ ලංකාවට එහෙම රොහින්ගා කියලා පිරිසක් ඇවිල්ලා නෑ කියලා. හැබැයි අපිට තොරතුරක් ලැබෙනවා. අපි ගිහලා බලනවා. බලනකොට රොහින්ගා කියලා ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්න ගල්කිසි සුපිරි නිවාසයක. එතකොට නිවාසය තමයි මෙයාලට රැකවන්නේ. රෑට රෑට හොඳ ප්‍රාඩෝ වලින් විවිධ මැති ඇමතිවරු ඇවිල්ලා මේගොල්ලන්ට කෑම බීම දීලා මේගොල්ලෝ රැකියාවලට දාලා ළමයි පාසල්වලට දාලා ප්‍රධාන පාසල්වලට අපේ රටේ ළමයෙක් මේ රටේ උපන්න ළමයෙකුට බිමේ ඒ ළමයකට පාසලකට දාගන්න බෑ. හැබැයි මේ කියන රොහින්ගා ත්‍රස්තවාදී කණ්ඩායමේ ළමයි පාසල්වලට පවා දාලා තියෙනවා. එතකොට අපි කිව්වා මේ එතකොට මේ පාසල් ප්‍රහාරය පිළිබඳ අපමණ රේණුවක සමාජගත වීමක් නැහැ. අපි කිව්වා මේ එන්නේ ISIS ත්‍රස්තවාදී. මේගොල්ලෝ තමයි ලංකාවට ඇවිල්ලා මේ ලංකාව ඉදිරි කාලය තුල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. අපේ මිනිස් ජීවිත හානි කරන්න පුළුවන්, බෝම්බ පුපුරවන්න පුළුවන් කියලා මෙහෙම කිව්වා. හැබැයි මේවා කනකට නොගත්ත මෛත්‍රීපාල සිරිසේන මොකද කරේ? අපි වරගෙන ගිහිල්ලා මේ අයිති අපේ භික්ෂුවක් විදියට අපිට කියනවා මුරදේවතාවුන් වහන්සේලා කියන්නේ ජාතියට රටට සම්බුද්ධ සාසන විපත්‍යක් වෙන හැම වෙලාවකදීම අපි ඒවා හොයලා බලනවා. මිනිස්සු ඇවිල්ලා කියන මෙහෙම රොහින්ගා කියලා ත්‍රස්තවාදී කණ්ඩායමක් කියන එක අපි කියලා හොයලා බලනවා. හොයලා බලනකොට මිනිස්සු ඔතෙන්ද පිරුණාම යම් යම් කලබල වෙනවා. කලබල වුණා කියලා අපි අත්අඩංගුවට අරගෙන සුමාන දෙක තුනක් රිමාන්ඩ් කරන තරම් වැරද්දක්ද අපි කරලා තියෙන්නේ? ඒකට මෛත්‍රීපාල මේ මොකද කරේ? අපි අර ත්‍රස්තවාදීන් මේ රටේ නිර්මාණය වෙන්න පුළුවන් කියලා කියපු වෙලාවේදී අපිව කටවල් වහලා අපි ඉස්සරහට එන එක නවත්තර තමයි මේ රටේ ත්‍රස්තවාදී නිර්මාණය වෙන උඩුදු මේ සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා මෛත්‍රීපාල සිරිසේන. ඒ නිසා තමයි ත්‍රස්තවාදීන් නිර්මාණය වෙලා පාස්කු ප්‍රහාරය එල්ල කරන්න පුළුවන් වපසරිය හදාගත්තේ මෛත්‍රීපාල සිරිසේන මැදිහත් වීම. ඊගාවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පුළුවන්කම තිබුණා මේ ත්‍රස්තවාදී සම්පූර්ණයෙන්ම සහමුලින්ම ගලවලා දාන්න. හැබැයි ගලවලා දාන කටයුතු කරේ නැහැ. ඇයි ඒ? කොහොමද කරේ? ලංකාවේ මුළු ලංකාවේම දවස් පහක් නැත්නම් සුමාන දෙකක් විතර ඇඳින් නීතිය දාලා දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩුව දක්වාම සම්පූර්ණයෙන්ම රටේ ඔය මුස්ලිම් ගෙවල් හැම ගයක්ම පරීක්ෂා කළා නම් සිංහලව කවුද මේකට උදව් කරේ? පාස්කු ප්‍රහාරයට කවුද මුස්ලිම් අය මේ පාස්කු ප්‍රහාරයට උදව් කරේ? සහරාන් එක්ක සම්බන්ධ කවුද කියලා ඔක්කොම සොයාගෙන තිබුණා. අවියාවුද ගෙවල් වල තිබිච්ච අවියාවුද සියල්ලම ගිහිල්ලා මහමූදර ගංගාවලට දැම්මා. හැබැයි අන්තිමට මොකද වුනේ? මේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම සමාජය තුළ ව්‍යාප්ත වීම සඳහා හැමතැනම ව්‍යාප්ත වීම සඳහා කටයුතු කළා. අද ISIS ත්‍රස්තවාදීන් හැමතැනම ඉන්නවා ලංකාවේ. ඒ නිසා මේ කොළඹ ගත්තාම මේ අපිට අල්ලපු ගෙදර ත්‍රස්තවාදීන් ඉන්න පුළුවන්. මේ තත්ත්වෙටපත් කරේ මෛත්‍රීපාල සිරිසේන. එතකොට පාස්කු ප්‍රහාරයට අවශ්‍ය වෙන මාර්ගය සකසා දීම සඳහා කටයුතු කරපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තාමත් නිදැල්ලේ ඉඳීම සම්බන්ධව අපි දැඩි ලෙස කනගාටු වෙනවා විතරක් නෙමෙයි. මහුට රජයෙන් පඩි ලැබන එක ජනාධිපතිවරයෙක් හිටපු ජනාධිපතිවරයෙක් විදිහට මෙයා ඇවිල්ලා ඉන්ටර්වියු එකට මාධ්‍ය සාකච්ඡාවේදී මෙයා කියනවා මාධ්‍යවේදියා කියනවා ඔබතුමා මේ පාසුකු ප්‍රහාරයේ වගකීම් බාර ගන්න ඕන නේද? මෙයා මොකද කියන්නේ? නෑ මම මොකටද එහෙම වගකීම් බාර ගන්න? රටේ ජනාධිපතිවරයාට සේනාධි නායකයාට කියන්න පුළුවන් නම් මම එහෙම වගකීම් බාර ගන්න බැහැයි කියලා. අනිවාර්යයෙන්ම මේකේ වගකීම් පැවරෙන්න ඕනේ අනිත් අය සහරාන්ලා නැත්නම් අනිත් වලට සම්බන්ධය අය ගන්න ඉස්සෙල්ලා. මේකේ මම නම් දකින්නේ බර්දි කාර්යා මෛත්‍රීපාල සිරිසේන. එතකොට මෙන්න මේ වගේ ත්‍රස්තවාදයේ වැඩෙන්න උඩගෙඩි දුන්නා. ඊගාවට අන්තවාදයේ මේ සමාජගත වෙන්න උඩගෙඩි දුන්නා. රාජ්‍ය සම්පත් විජාතිකරණය කළා. ඒ ආණ්ඩුවේ තීන නොමනාකම් වසා දමන්නටත් ඒ වගේම හොඳ නායකත්වයක් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම්වරයා විදියට එතුමා මිනිස්සු විශ්වාස කරා. ඒ නිසා එතුමාට බලය දීලා මේ ආණ්ඩුව බලයට පත් කළා. ලංකාවේ පුරාම පොහොට්ටුවෙන් මුස්ලිම් අයත් ඡන්දීල් දුවා. එක මුස්ලිම් ජාතිකයෙකුට ඡන්දයක් දුන්නේ නැහැ. දීලා පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්ව පත් වෙලා නැහැනේ. එතකොට එහෙම දීච්ච මේ සුපිරිසිදු ආණ්ඩුවට ගොම බින්දුවක් එකතු කළා වගේ පළවෙනි කාරණාවෙදිම ජනාධිපතිතුමාගේ නියමයෙන් හෝ අනියමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දුන්නා ජාතික ලයිස්තුව. මොන තරම්ද කාටද දුන්නේ? අලිස් අබ්බි මහත්තයාට. හැබැයි අලිස් අබ්බි මහත්තයා පිළිබඳව අපි හිතාගෙන හිටියේ ඇත්තටම එතුමා හොඳ මධ්‍යස්ථ මතධාරියෙක්, මෙතුමා අන්තවාදියෙක් නෙමෙයි කියලා. හැබැයි එතුමා ආපු දවසේ ඉඳලා ගත්ත ක්‍රියාව ඊගාට එතුමාට මන්ත්‍රී ධූරය දුන්න විතරක් නෙමෙයි එතුමාට දෙනවා අධිකරණ ඇමති ධූරය. බලන්න කොයිතරම් වැරද්දද කියලා. සුපිරිසිදු හදපු ආණ්ඩුවේ මන්ත්‍රී ධූරයක් දීලා ඒකට ඇමති ධූරයකුත් දෙනවා. මොනවාද ඇමති ධූරය? අධිකරණ ඇමති අමාත්‍ය ධූරය. එතකොට මොන තරම් වැරද්දක්ද කළ තියෙන. ඒක වැරද්ද. ඊගාට අපි කියමු ඒක නිවැරදි කරගන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තිබුණ අලිස් අබ්බි ලව අපි හිතුණා ගෝඨාභය මහත්තයා මේ කරන්නේ උපක්‍රමශීලී වැඩපිළිවෙලක් අපි හිතුණා. මොකද එතුමා හොඳ බුද්ධියක් තියෙන කෙනෙක් නේ ඉස්සර ආරක්ෂක ලේකම් ඉන්නකොට. අපි හිතුණා එතුමා ලව කාති උසාවි තහනම් කරයි, මද්රසා පාසල් තහනම් කරයි. ඊගාවට මුස්ලිම් විවාහ නීති කියලා එකක් නැහැ. මේ රටේ තියෙන එක නීතියයි කියලා ඒ පනත
පාර්ලිමේන්තුව කියලා සම්මත කරන්න අලි සබ්බි මහත්තයෝ උපයෝග කරයි කියලා බලනකොට මොකද උනේ අර ඔබතුමාලා කිව්වා වගේ කොකා පෙන්නුව මේ ඔක්කොම හාමුදුරුන්ටත් සිංහල ජාතියටම කොකා පෙන්වීමක්ද කළේ කියලා තාමත් අපිට සැකයක් තියෙනවා බලේ තියෙනකොට මොලේ නැහැ මොලේ තියෙනකොට බලේ නැහැ කියලා දැන් අපිටත් හිතෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ ඉස්සර බලේ නැතිකොට මොලේ හොඳට තිබුණා ඒ නිසා එතුමා කෙලින් තීන්දුව ඍජු තීන්දුව ගත්තා නිසා කාටවත් නැමෙන්න නැතුව අර නන්දි කඩා කලපුවෙන් LTT ත්‍රස්තවාදියෙක් මේ රටෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා දාලා මේ රටේ දැවෙන ත්‍රස්තවාදී සම්පූර්ණ ඉවත් කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කළා එතුමාට ඒ තිබිච්ච ශක්තියට මොකද උනේ කියන එක අපිට තාමත් ප්‍රශ්නයක් අපි හිතනවා තාමත් එතුමා උපක්‍රමශීලීව පසුබැහැලා ඉස්සරහට එයි කියන එක ඉතින් තාමත් මේක නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා අලිස් සබ්රි මහත්තයලා ඒක උපයෝග කරගෙන දවසින් දවස දැන් බලනකො අලිස් සබ්රි මහත්තයා අන්තවාදියෙක් අපි ඉස්සෙල්ල හිතුවේ නැහැ එතුමා අන්තවාදී කියලා කියන හේතුව මොකද්ද එතුමාට අයිතියක් නැහැ කිසිසේත්ම මේ රටේ ප්‍රශ්නයක් ඇති වුනහම මුස්ලිම් ලෝක නිර්ණායකයක් දීලා තිනවා මුස්ලිම් මිනිහ වල දාන්න හෝ භූම දානය කරන්න කියලා මේ ආදාහනය කරන්න කියලා ඒ ආදාහනය කරන් අපි තීන්දුවකට ඇවිල්ලා තිනවා අපේ රටේ භූතලය තුල තියෙන ජලය තියෙන භූතලය මත ඒ නිසා මේක තුරින් කොරෝනා වෛරසය සමාජගත වෙයි ඒ නිසා අපේ වෛද්‍ය නිර්දේශය දීලා තිනවා මිනි වල දාන්නේ නැහැ භූම දානය කරන්න ඕනේ කියලා. එතකොට මේ භූම දානේ මේ බල දාන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආදාහනය කරන්න. එතකොට වෛරස සම්පූර්ණ විනාශ වෙලා යනවා. අපි අවදානමක් ගන්න ඕනේ නැහැ නේ. ඒ නිසා මේක වෛද්‍ය නිර්දේශයද ගැසට් එක නිකුත් කරද. ඒ ගැසට් එක නිවේදනය නිකුත් කළා තියෙන අතරතුරදීම අලිසබ්රි මහත්මයා මොකද කියන්නේ? මුස්ලිම් මිනි භූම දානය කරන්න අවස්ථාව දෙන්නේ කියලා. එතුමා ඒක කරා කිව්ව විතරක් නෙමෙයි. එතුමාගේ පුංචි අම්මා මැරුණා ඊට දවස් දෙක තුනකට පස්සේ. එතුමා මේ මිනිය මරණය කොරෝනා පොසිටිව් මෙතුමා මොකද කරේ දෙවෙනි පරීක්ෂණය කළා නෙගටිව් කළා ගෙනල්ලා භූම දානය කළා ඒක බලන්න නීතිය අතට ගත්තා නීතිය අවභාවිතා කළා අන්තවාදයට කටයුතු කළා එතුමට එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බලය දුන්නේ මේ වගේ අන්තවාදින් එක කටයුතු කරන්න එතකොට එතුමා අන්තවාදී බවට පත් වුණා දැන් අද වෙනකොට බලන්නකෝ පොලිසියට නීතිඥවරුන් බදව ගන්න හදනවා ඒ බදව ගන්න හදන ගොඩාක් අය කවු මොන වගේ අයද බදව ගන්න දෙමළ භාෂාව හොඳට හසුරවන්න පුළුවන් අය. ඒක මොකද්ද මේ වෙන්නේ? එහෙම භාෂාවක් අනුව ජාතින් අනුව මේ බදව ගන්නවද පොලිසියට? එතකොට මිනිස්සුන්ට තැකයක් තියෙනවා. ඇත්තටම මේ අන්තවාදී මෙයා මේ පාසුකු ප්‍රහාරය නැත්තම් විජ්ජාඩ් මේ පොලිසියද ලංකාවේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ 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 ගෝඨාභය මහත්තයාද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. එනිසා ගෝඨාභය මහත්තයා දැන් ඊයේ පෙරේද ඇහුවා අර එතුමා ගෝ මගේ පළවෙනි චරිතේ ජනාධිපති දෙවෙනි චරිතේ ආරක්ෂක ලේකම්. එතකොට හාමුදුරු බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂක ලේකම්. අපි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂක ලේකම්. අපි හිතුවේ නෑනේ ගෝඨාභය ජනාධිපතිතුමා මෙච්චර දුර්වලයි කියලා. එනිසා අපි හිතුනේ අර ආරක්ෂක ලේකම්ට වඩා ඍජු තීන්දුව ගන්න පුළුවන් ශක්තියක් එතුමාට තියෙනයි කියලා. බලනකොට එතුමා ජනාධිපති ධූරයේදී ඒක නෑනේ. එනිසා අපි කියනවා අඩුම ගානේ එතුමා කියන විදියට ආරක්ෂක ලේකම්වරයා විදියට ජනාධිපති ධූරයේ වැඩ කටයුතු කරන්න. එතකොට මේ අන්තවාදියෝ ත්‍රස්තවාදියෝ ජාවා අරංකාරය ඔක්කොම අයින් කරගන්න පුළුවන්. දැන් බලන්නකෝ අපි කිව්වා කැලය කපන්න කැලය කැපීමට අපි විරුද්ධ වුණා. ඊගාර පුරාවිද්‍යාත්මක සිද්ධාස්ථාන විනාශ කරන එකට විරුද්ධ වුණා. එතුමා කිව්වා අපි මේව සියල්ල ආරක්ෂා කරලා දෙනවා. එතුමා අර කූරගල ගිහිල්ලා එතුමා කිව්වනේ මේ සියල්ලම අපි නැවත අත්පත් කරගන්නේ කූ ඒවා. කූරගල තාමත් එහෙමයි. දෙවනගල එහෙමයි. දෙවනගල දවසින් දවස ආක්‍රමණය කරනවා. ඒ විතරක් නෙමෙයි මුතුමාලා දකින්න ඇති දවසින් දවස අනුරාධපුර ඉපලෝගම ආදී ප්‍රදේශවල සම්පූර්ණයෙන් පුරා විද්‍යාත්මක භූමිය ඊට වඩා හොඳට බලහත්කාරයෙන් ආක්‍රමණය කරනවා. කවුද මේ කරන්නේ? මුස්ලිම් අන්තවාදී. ඉතින් මේව කරදී ගාවට කැලෑවල් දැවැද්ද විදිහට කපනවා. දැන් අද වෙනකොට මේ සත්තු ඉන්න ජනවා සත්තු ජීවත් වෙන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මේ ජාවාරංකාරයෝ කීප දෙනෙක් එකතු වෙලා කැලෑවල් අත්පත් කරගෙන මොකද ගෝඨාභය මහත්තයා සඳහන් කළා එතුමා මම දැක්ක විදිහට සඳහන් කළේ මිනිස්සු වගා කරන බිම් වනජීවියකෙන් නිදහස් කළ දෙන්න මොකද ඒ මිනිස්සුන්ට වගා කරන්න. හැබැයි එතුමා කිව්වේ නැහැ කැලේ තියෙන ඉඩම් දෙන්න කියලා. හැබැයි දැන් මේක උපයෝග කරගෙන සමහර අන්තවාදියෝ සහ දේශපාලකයෝ තමන්ගේ හෙංචයියන්ට මේ කැලෑ තියෙන ඒවා දීලා තිනවා වනජීවියකෙන් නිදහස් කරන්න කියලා. එතකොට කැලෑවල් කපලා දවසින් දවස මේ වනජීවී භූමි ප්‍රදේශ කැලෑවල් කපලා අත්පත් කළ දෙන. එතකොට කැලේ ඉන්න අලි ටික එළියට එනවා. උන්ට වියක ඇතුළේ ජීවත් වෙලා පොඩි පොඩි ප්‍රමාණයක් නැති ඉන්නේ. ඒ නිසා ඒ එළියට ආවට පස්සේ සතු මරලා දානවා. ඉතින් මෙන්න මේ වගේ ඉතින් මේ ආණ්ඩුව අර ආණ්ඩුව අපිට හිතෙනවා අර මම දැක්කා මේ Facebook එකේ දාලා තිනවා මේ
අපි හිතුවා මේ ඉඳන් හිතන් හිතන් හිටියා හිතන් අවුල් අවුලක් හිතන් හිටියාම ප්‍රශ්නයක් කියලා අපි හිතුවා ඉඳන් හොඳයි කියලා බලනකොට අපිට හිතෙනවා ඉඳන්ට වඩා හිතන් හිතන් හිටියනම් හොඳයි කියලා ඒක කියන්නේ හිතන් ඔයිට වඩා මේ ටිකක් ඔයිට වඩා ටිකක් පෞරුෂයක් තිබුණා දැන් බලාගෙනමුට මේ ජනාධිපති ධූරය තුල ඒ පෞරුෂයක් නැද්ද කියන එක අපිට තාම කුතුහලයක් බවට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා තාමත් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරෙහි විශ්වාසයෙන් ඉන්න එතුමා උපක්‍රමශීලීවද මේ සියල්ල තාමත් ඉවසගෙන ඉන්නේ එතුමා වෙලාවට මේ වැඩේ කරයිද කියලා බලාපොරොත්තු වෙන තාමත් ඒ తත්වයේ නැති බව තමයි අපිට පේන්නේ ඒ නිසා එතුමාගේ චරිත දෙකක් නෙමෙයි අර බලාපොරොත්තු චරිතය අපිට කියවට නගන්න කියන බලාපොරොත්තු ඉල්ලීම තමයි අපි මතක් කරන්නේ මේ රටේ දේශපාලන හැම චරිතයක් පස්සෙම අන්තවාදයයි මූලධර්මවාදයයි ක්‍රියාත්මක වෙනවා දැන් ඒ එළියට එනවයි කියලා හිතන චරිතවල දැන් සදිත් ප්‍රේමදාස මහත්තයා බැලුවාම අන්තවාදීන් සහ මූලධර්මවාදීන් එතුමගාව ඉන්නවා. ඇයි මූලධර්මවාදීන් කියලා කියන්නේ? එයාගේ නෝනා සදිත් ප්‍රේමදාස මහත්තයාගේ නෝනා කවුද? මූලධර්මවාදී කතෝලික. කතෝලික ජනතාව නෙමෙයි මූලධර්මවාදී. ඒ කියන්නේ අර යාඥා කරන්නේ අන්න ඒගොල්ලෝ. රෝසිතේනානායක මහත්තයා තමයි සම්බන්ධ කරන්නේ. එතකොට එයා මූලධර්මවාදී කතෝලික එයා හිතුවා රටේ මිනිස්සු හිතුවා මෙයා තමයි බලයට පත් වෙන්නේ. එයාගේ වටේ අන්තවාදී මුස්ලිම් අන්තවාදීන් ටිකක් මූලධර්මවාදී කතෝලික ටිකක් හිටියා. දැන් මුස්ලිම් අන්තවාදී බලන්නකෝ. එතුමා කියන භූම දානය කරන්න ඕනේ කියලා. රටේ දැන් අපි ගැසට් එකක් ගහලා තිනවනවා. එතුමත් දන්න එතුමට පුංචි හරි මොලයක් තියෙනවා මේ මේ ලෝකයේ මේ කාන්තාර රටවල් නෙමෙයි මේක. කාන්තාර රටවල් මිනි වල දැම්මම කමක් නැහැ. භූතලයට ජලය මිශ්‍ර වෙලා මේ වෛරසය සමාජගත වෙන්නේ නැහැ. හැබැයි මේ රට භූතලය මතම ජලය රඳාපවතින රටක්. ඒ නිසා මේ රටේ නිර්දේශයක් දීලා තියෙන වෛද්‍යවරුම මෙහෙම කරන්න එපා කියලා. ඒ කියන්නේ භූම දානය කරන්න එපා දානේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා මොලයක් නැද්ද? මේ මොලයක් නැහැ නෙමෙයි. අර අන්තවාදීව ටික වට වෙලා ඉන්නේ යාගාව. සහරාංගේ අන්තවාදීව කොටසක් එතනට එකතු වෙලා තිනවා. දැන් බලාගෙන යනකොට මේ ආණ්ඩුවෙත් සහරාංගේ අන්තවාදී කොටසක් මේක ඉන්නේ. එතකොට අන්තවාදයයි මූලධර්මවාදය හැම නායකෙක් වටේම හිටියා. අපි හිතුවා එකම නායකයා තමයි මොකද මෛත්‍රීපාල ගත්තාම මෛත්‍රීපාල වටේත් ඒ ත්‍රිස හිටියා. චන්ද්‍රිකා ගත්තාම චන්ද්‍රිකා වටේත් ඔය මූලධර්මවාදී සහ අන්තවාදීන් හිටියා. ඊගාවට ප්‍රේමදාස මහත්තයා වටේත් හිටියා. අපි හිතුවා මේ චරිතවල මොකද කවුරුවත් හිතුවේ නැහැ ගෝඨාභය මහත්තය බලයට පත් වෙයි කියලා. ඒ නිසා එයාගාවට අන්තවාදී සහ මූලධර්මවාදීන් ක්‍රියාත්මකුනේ නැහැ. බලාගෙන යනකොට මේ ආණ්ඩුව බලයට පත් කරා 69 ලක්ෂයක් 190කට වැඩි ප්‍රමාණය සිංහල ඡන්දවලින්. සිංහලෝ නායකෙක් හදුවා. සිංහලෝ උදම් මැනුවනේ. සිංහලෝ නායකෙක් හදුවා කියලා. එහෙම උදම් අනපු ආණ්ඩුවේ අර අන්තවාදීන් සහ මූලධර්මවාදීන් විතරක් නෙමෙයි ජාවා අලංකාරියොත් මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ගෝඨාභය මහත්තය පාලනය කරනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි එතුමාගේ මේ 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 චරිතය තුලින් පේන්නේ. එතකොට මොකද තීන්දුවක් ගන්න බැරි? අපි එතුමාට මේ චරිත දෙක කතාවක් ඕනේ නැහනේ. එතුමාට මේ චරිතයම බලවත් කරන්නේ ජනාධිපති වෙන්න පුළුවන්. ආරක්ෂක ලේකම් චරිතය තුල තියෙන්නේ තවත් පිරිසකගේ බලපෑම මත තමයි චරිතය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ජනාධිපතිගේ අගමැතිගේ කැබිනට් එකේ ඒවයි. එතුමා රාජ්‍ය නිලධාරියෙක් විදිහට. අද ඉන්නේ එතුමා විධායක ජනාධිපතිවරයෙක් විදිහට. විධායක ජනාධිපති ධූරයේ බලතල සියල්ල 20 වෙනි සංශෝධනයෙන් දුන්නා. අපි හිතුණා 20 වෙනි සංශෝධනය දුන්නාට පස්සේ අපේ රටට උන නායකයෙක් අහුණා ලෝකයේ තියෙන බලවත්ම රට අපේ රට කියලා. ඒ නිසා එහෙම කරන්න. ඊට අපි හිතුවා එතුමා පිට රටින් ගේන ඔක්කොම බාණ්ඩ නැවැත්තුවා. නවත්තලා අපි හිතුවා ඔන්න එතුමා නිෂ්පාදනාගාර පටන් ගනි, දේශී ගොවිබිම් වගා කරයි, මේ පුරන් වෙච්ච කුඹුරු වගා කරයි. ඕ ඒ පුරන් වෙච්ච කුඹුරුත් එහෙමයි. නිෂ්පාදනාගාරත් නැහැ, මොකවත් නැහැ, තාමත් නැහැ. ඉතින් ඒ නිසා දැන් බලන්නකෝ ලංකාවේ, ලංකාව කියලා කියන්නේ පොඩි රටක්. රට වටේම මහමූදක් තියෙනවා. මේ මහමූදේ බලන්න දැන් හයිවේ දාන හැටි. රට මැදින් ගන්නවා හයිවේ පාරව. රට මැදින් හයිවේ දානකොට මොනතරම් වියදමක්ද කියලා හිතන්නකෝ. එක පැත්තකින් භූමිය අත්පත් කරගන්න ඕනේ. ඒවට සල්ලි ගෙවන්න ඕනේ. ඊගාට කඳු කපන්න ඕනේ, ගල් කඩන්න ඕනේ. ඉතින් ඇයි මේ හයිවේ මේ රට මැදින් දාන්නේ? විශාල ගොඩනැගිලි ඉදිකිරීම් කැලෑවල් විනාශ වෙලා යනවා. එහෙම ඕනේ නැහැ. අපේ රට මහමූදෙන් වටවෙච්ච රටක්. සිංගප්පූරුව අපි දන්නවනේ. සිංගප්පූරුව රට වටේටම මූද තිනවා. ඒ රට වටේටම යන්න පුළුවන් සිංගප්පූරුවේ හයිවේ යන හයිවේ යන්න පුළුවන් මේ මේ රේල්වේ එක යනවා. يعني මේ දුම්රිය. දුම්රිය රට වටේටම යනවා. ඇයි ලංකාවේ බලන්න රට වටේටම මහමූද තියෙනවා. මහමූද ඉන්නවා මිනිස්සු. මේ කවුරු කියලාද කියන්නේ? වැල්ලේ මිනිස්සු කියලා කියනවා. බලන්න මිනිස්සුන්ට එහෙම මේ මිනිසුන්ගේ උපතත් එක්ක මේ මිනිසුන්ට දීලා තියෙන වැල්ලේ මිනිස්සු කියලා. ඒතර මේ මිනිස්සු හැදෙන්නේ මාරි පරිසරය තුල. ඊට පස්සේ මේ මිනිසුන්ට වෙන ජීවිතයක් නැහැ. ඇයි වැල්ලේ ඉන්න මිනිස්සු ටික අරගෙන හැමදාම ඔන්න බලන්න සුලං කාලේ ආවහම සුලඟට ගෙවල් කඩාගෙන ගිහිල්ලා විනාශ වෙලා යනවා. ඔය මිනිස්සු ටික අරගෙන ලොකු අපාර්ට්මන්ට් ගහලා ලස්සන ගාඩන් හදලා නගරයක් හදලා
ජීවර ගම්මානය කියලා ලස්සන ගම්මානයක් හදන්න පුළුවන්. රටවටේටම හයිවේක ගහන්න පුළුවන් කණු කණුදාල දැන් බලන්න දෙමට කොට එහෙම බලන්න ගිහිලා මුළු රටම නිකන් අවුල් වෙලා තින්නේ. හැම තැනම කණු ගහලා 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 මොන තරම් අවුලක්ද? ඌ අත්පත් කරගන්න ඕවට වෙන කොච්චර වියදමක් යනවද? මහා මූද වටේ ගැහුවා නම් එහෙම හයිවේක ඔය ලොකුවට මේ කණු දාලා යටින් රේල් පාර යන උඩින් හයිවේක යන. ඊගාවට අපේ රටට ඉන්ධන සඳහා විශාල ප්‍රමාණයක් කරන විදුලිය සඳහා අපිට පුළුවන් ඔය හයිවේක උඩින් විදුලි නිෂ්පාදනය කිරීම සඳහා ටර්බයින් කරකවන්න. වැඩපිළිවෙලක් නැහැ. ඊගාවට ඉඩම අත්පත් කරගන්න මුදල් ගෙවන්න දෙයක් නැහැ. මූ ධෛර්යෙම ලස්සනට ඒක හදාගන්න පුළුවන්. ඊගාවට නාවික හමුදා කඳවුරු ටික මේ හැමතැනම ස්ථානගත කරන්න පුළුවන්. එතකොට මූ ධාරාව වෙන ජාවාරම් සියල්ල නවතිනවා. මිනිසුන්ට ඕන වෙලාවක ලස්සන ගාඩන් හදන්න පුළුවන්. මිනිසුන්ට ඇවිදගෙන යන මන්තිරු, ඊගාවට එක්සයිස් කරන්න පුළුවන් ප්‍රදේශ, ඊගාවට සමහර දැන් මේ ආණ්ඩුව අහනවා ගව ඝාතන අතරක අපි හිතුණා ජන අගමැතිතුමා ආපු ගමන්කෝ අපි ගව ඝාතන අතර කිරීම සඳහා මම හිතන්නේ කැබිනට් එකේ අනුමැතිය ගත්තා. මම දන්නේ මේක අන්තවාදී ග්‍රහණයට අසු වෙලා තමයි තියෙන්නේ. ඊගාවට අපි කිව්වා දැන් හරක් මේගොල්ලෝ ඇහුවා කාන්ත හරක් නැත්තම් මේ එළ දෙන්නුන්ට පිළිගන්න පුළුවන් ඒ ටික පැටවුව හදන්න පුළුවන් ඒ ටික. පිරිමින්ගේ මොකද? පිරිමි සතුන්ගේ මොනවද කරන්න කියලා. පිරිමි සතුන් උපයෝගී කරගෙන තිරික්කල හැදුවනම් බලන්න තිරික්කලයකට යන අපි ආසයිනේ නේ. ඉස්සර අපි පුංචි කාලේ තිරික්කලේ නැගලා ආයියලා මල්ලි අපි ඔක්කොම යනවනේ. ඒ යන්න ආසයි. දැන් ඒ ට්‍රැක් එකක් හදලිලා මූදායිනේ. ලස්සනට ගාඩන් එකයි ඒ ට්‍රැක් එකක් හදනවා. කිලෝමීටරයක් විතර ඈතට යන්න මෙච්චරයි ගාන තිරික්කලේ. එතකොට තිරික්කල් 1000ක් 2000ක් 3000ක් විතර රට වටේටම ওই විදිහට ගාඩන් හදලා දාන්න පුළුවන්. 10000කට විතර රැකියාව ලම් වෙනවා. ඊගාවට විවිධ කොච්චර නිෂ්පාදනාගාර ඔය දෙන්න කියලා විකුණ ගන්න පුළුවන්. රටම ලස්සනයි. කොච්චර මේ දැන් අද වැල්ලකට බහලා යන්න පුළුවන්ද? ඒ වගේ මෙන්න මේ වගේ දැක්මක් නැති වැඩ කරන අපි හිතන කෝටාවේ මාත් මෙන්න මේ කාරණා ටික කරයි කියලා. ලංකා වටේම හයිවේ එක ගැහුවනම් කොච්චර හම්බන්තොටින් නැග්ගනම් කතරගමට පැය දෙකමාරෙන් තුනෙන් යන්න පුළුවන්. දැන් අපි රටමැදින් යනකොට කොච්චර වෙලාවක් යනවද? පැය 10ක් 12ක් විතර යනවා කතරගමින් ගිහිල්ලා හම්බන්ත මේ යාපනයට යන්නේ. ඒ නිසා රට ඊගාවට රටමැදින් තව හයිවේ එකක් ගහන්න තිබුණා මඩ කලපුවට යන්න. එහෙම ගැහුවනම් මුළු රටම සංවර්ධනය වෙනවා. තැන් තැන් වලින් පාරවල් ගන්නවා. ඊගාවට මහපාර යනකොට හයිවේ එක හරහට හරස් මාර්ග ගන්නවා. කෝච්චි හරස් මාර්ග ගන්න. ඊට පස්සේ ගොඩක් වෙලාවක නැවතිලා ඉන්නුන ඉන්ධන විනාශය එතන සිද්ධ වෙනවා. කොයිතරම් හානිදායකද? අනවශ්‍ය වියදම් නැහැ. බලන්න රට වටේ මේ ගැහුවනම් රට මැද කොයිතරම් ලස්සනට ඉතුරු වෙනවද කියලා. ඒ නිසා අපි ගෝඨාභය මහත්තයාගෙන් බලාපොරොත්තු වෙන අපේ තරුණ පිරිස මේ රට ස්වයංපෝෂිත රටක් කරයි කියලා. මේ රට අර වගේ ජව සම්පන්න ලෝකයේ ආර්ථික දිනා ගන්න පුළුවන් රටක් කරයි කියලා. මේ සියල්ලම අද හේදිලාගේ වතුර හේදිලාගේ මුත්තර පත්තරද ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච ගෝඨාභය චරිතය තාමත් සමාජගත වෙලා නැහැ. ඒ නිසා තාමත් බලාපොරොත්තු වෙන තාමත් ඇස් දල්වාගෙන තරුණයෝ එදා පුරන් වෙච්ච කුඹුරු අස්වද්දපු තරුණයෝ බලාගෙන ඉන්නවා. තාප්පේ පාරවල්වල වීර චරිතයකින් ගෝඨාභය මහත්තයාගේ චරිතය උපනම්වපු දුටුකැමුණු චරිතය නැවත මේ සමාජයට ගත වෙයි කියලා තාමත් තරුණයෝ ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒක මේ ඊගාවට අපි හිතුවා එක රටක එක නීතියක් ක්‍රියාත්මක වෙයි කියලා. සිංහලයන්ට දෙමළ අය මුස්ලිම් අයට වෙනම නීතියක්. දැන් බලන්නකෝ මොනතරම් නීති අසමානද කියලා. සිංහල මිනිහෙකුට සිංහල මුස්ලිම් මිනිහෙකුට ගෑනු පහක් බඳින්න පුළුවන්. අවුරුදු 12ක 13ක ගෑන ළමෙක් විවාහ කරගන්න පුළුවන්. එහෙම නීතියක් තියෙනවා. ඊගාට ඒ රටේම අපේ රටේම මේ සිංහල බෞද්ධයන්ගේ රටේම සිංහල කොල්ලෙක් ගෑනු දෙතුන් දෙනෙක් විවාහ කරගත්තොත් මොකද වෙන්නේ? රිමාන්ඩ් කරනවා. ඒ කියන්නේ මිනිහා නීතිය වැරදිකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. එකම රටක නීති දෙකක්. අපේ රටේ අවුරුදු 12ක 13ක ගෑන ළමෙක් යාළු කරගත්තොත් මොකද වෙන්නේ? ඒ ළමයා මොකද බාලපචාරකාරයෙක් විදියට රිමාන්ඩ් කරනවා අවුරුදු ගන්න අවුරුදු 15 20යි. ඒතකොට මේ එකම රටේ නීති දෙකක් නේ. අපි හිතුවා මෙන්න මේවා සියල්ල අයින් කරලා එක රටේ එක නීතියක් හදලා මේ රටට නායකත්ව දෙයි කියලා. තාමත් අපි බලාපොරොත්තු වෙච්ච එකම දෙයක්වත් මේ රටේ මහා සංඝරත්නය තරුණයෝ ඊගාවට මේ වැඩිහිටි පිරිස බලාපොරොත්තු වෙච්ච එකම ක්‍රියාදාමයක් අසිද්ධ වෙලා නැහැ. ඇත්තටම සර් ෆේල් නේ. සර් ෆේල් නිසානේ අපි බලාපොරොත්තු වෙච්ච එකම දෙයක්වත් නැහනේ. දැන් බලන්න එක රටක එක නීතියක් බලාපොරොත්තු වෙන එක නැහැ. ගොවිබි මස්සද්දන්න පුරන් වෙච්ච කුඹුරු අස්සද්දයි කියලා බලාපොරොත්තු වෙන එක නැහැ. ඊගාවට මුළු රටේම පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරලා ඒවා විදේශිකයන්ට ලබා දීලා ඒවයින් අපිට ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා ඒක බලාපොරොත්තු වෙව නැහැ. අන්තවාදීන් ආක්‍රමණය කරපු බෞද්ධ සිද්ධස්ථාන අපිට අත්පත් කරගෙන ඒවා ආරක්ෂා කළ දෙයි කියලා බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. ඊගාවට රටේ ඉන්න සත්තුන්ගේ නිදහසේ ජෛව මේ මේ
අබේ භූමි ආරක්ෂා කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙන කිසි දෙයක් උනේ නැහැ. ඒ නිසා සර් බලාපොරොත්තු වෙච්ච කිසි දෙයක් උනේ නැති නිසා සර් ෆේල් කියන එක විපක්ෂය කියන දෙක අනුමත කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. වෙන මොනවද කරන්නේ ඉතින්? අපිට අපි කියන්නේ විපක්ෂය පාස් කියලා. විපක්ෂය ඊට වඩා 100 ගුණයකින් ෆේල්. හැබැයි සර් උත් ෆේල් වුණාම අපි මොකද කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අපි හදන ලාගේ හිතට දැනෙනවා. ඇත්තටම දැන් ගෝඨාභය මහත්තයර දවසින් දවස බලය ලැබෙනකොට තමයි එතුමා දුර්වල වෙන්නේ. දැන් පළවෙනි සැරේදී එතුමා ජනාධිපති වුණානේ. ජනාධිපති වුණාම කොරෝනා රැල්ල සම්පූර්ණ නැවැත්තුවා. එතකොට සම්පූර්ණ කොරෝනා රැල්ල පළවෙනි සැරේ නැවතුණානේ. එතකොට ලෝකෙම අපි නම්බුවක් ලැබුවා ලෝක ඉතාම සාර්ථක විදිහට මර්ධනය කරගත්තා. එතකොට එතුමාට තිබුණේ නැහැ 20 වෙනි සංශෝධන ලැබිච්ච විධායක ජනාධිපති ධුරේ බලතල තිබුණෙත් නැහැ. පාර්ලිමේන්තුවේ බලතල තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවත් තිබුණේ නැහැ. තනිකර ජනාධිපතිවරයා යටතේ තමයි ජනාධිපතිවරයා තමයි පත් වෙලා හිටියේ. ඒ එතුමා සාර්ථක කරා. හැබැයි එතුමාට බලය ලැබුණාට පස්සේ එතුමා දවසින් දවස මේවා සියල්ල අත්හැරියා. අර මන්ද මානසික වෙනවද කියලාත් හිතනවා. අර බලය ලැබෙනකොට මොලේ නැහැ කියලා කිව්වේ. ඒ වගේ වුණාද කියලා හිතනවා. ඊගාවට දැන් පළවෙනි රැල්ල අපි කියමුකෝ ඒක හොඳට සාර්ථක වෙන දෙවෙනි රැල්ල හැදුවේ කවුද? ඒත් ආණ්ඩුවමනේ. ඒතකොට දෙවෙනි රැල්ල පාලනය කරගෙන තුන පළවෙනි ඔය බ්‍රැන්ඩිස් පොකුරේ පළවෙනි පිරිස හමු වෙනකොටම මුළු රටම දවස් 14ක් නැවැත්තුවා නම් වැහුවා නම් අනිවාර්යයෙන්ම මේක නවත්ත ගන්න තිබුණා. තැන් තැන් ඒ තීන තැනින් විතරයි මතුවෙන්නේ. තීන තැනින් විතරයි මතුවෙන්නේ වෙන තැන් වලින් මතුවෙන්නේ නැහැ. හැබැයි මේකේදී මොකද වුනේ? රට වහන්න බැරි වුණා. තැන් තැන් වලින් අර බ්‍රැන්ඩික්ස් එක යහුවෙච්ච අය මුළු ලංකා පුරාම ගියා. ඒතකොට ලංකා පුරාම ව්‍යාප්ත වෙලා ගියා. එතකොට ඒක රැල්ල වහන්න තිබිච්ච එකත් නැවත්ත ගන්න මේ වුණා. ඊට පස්සේ ලංකා පුරාම දැන් ව්‍යාප්ත වෙලා ගියා. ඊට පස්සේ දැන් සංචාරක ව්‍යාපාරේ ගේන්නේ මොකක්ද නේද? සංචාරක පිටරටින් එන්නේ. මේක මර්ධනය කරගෙන රට පාලනය කරගෙන ඕනේ අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. හැබැයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් සුපිරි රටවල් වලින් තමයි ලංකාවට සංචාරක ව්‍යාපාරයට ගේන්න ඕනේ. නීති පද්ධතියක් හැදෙන්න ඕනේ. ඒ නීති පද්ධති කිසිම දෙයක් නැතුව යුක්රේනයේ ලංකාවට වඩා ආර්ථික වශයෙන් බැලුවාම ජීවන මට්ටම පහළ තත්ත්වයක ඉන්නේ. විවිධ ජාවාරංකාර ඉන්න රටක් තමයි යුක්රේනය කියලා. යුක්රේනයෙන් ගේනවා ලංකාව. මොකටද ලං සංචාරක ව්‍යාපාරය දුන්නේ? එතකොට මේක ජාවාරංකාරයෝ කීප දෙනෙක් තමන්ගේ මඩිය තර කරගන්න ඊගාට විවිධ ජාවාරම් කරන්න තමන්ගේ හෝටල් වල නවත්තගෙන සංචාරක ව්‍යාපාරයෙන් ওই ගමට ගිහිල්ලා ගමේ මේ සංචාරකයන් මේ සංචාරක ව්‍යාපාර කරගෙන යන අයට ප්‍රතිපිටක් නැහැ. තමන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කටයුතු සිද්ධ කරා. අන්තිමට වුණේ දෙවෙනි රැල්ල නවත්තාගෙන එනකොටම නැවතත් ලෝකේ තියෙන ඊළඟ වෛරසයේ අනිත් ප්‍රභේදයක් ලංකාවේ ස්ථානගත වෙන පටන් ගත්තා. එතකොට මේ සියල්ල දැන දැන උමනාවෙන් කරගන්න දේවල්. ඒ නිසා මේවා ආණ්ඩුවට දැන් අර වෙලා තින්නේ අර යම් කිසි තැනකින් මේ එකක් කඩතොළු මකා ගන්නට කියලා කතාවක් තියෙන්නේ. අන්තිමට 100ක් කඩතොළු තමයි දැන් ඇති වෙලා තින්නේ. අන්න ඒකයි වෙලා තින්නේ. ඉතින් ආණ්ඩුව අපි හිතා ගන්න බෑ තාමත් මොකද උනේ කියන කාරණාව. මේ රටේ ඉන්න තරුණයන්ගෙන් අරගෙන බලන්න දැන් අපේ මේ දැන් මේ කතාවක් හරි වෙබ්සයිට් එකේ ගියහම ඒකට දාන මේ ප්‍රතිඋත්තර ප්‍රතිචාර බලන්නකෝ. ඔබ වහන්සේලා කියපු දේ හරි. 69 ලක්ෂයේම ෆේල්. ඒ වගේ කමෙන්ට්ස් තමයි දාලා තියෙන්නේ. ඇයි ඒකද කියන්නේ? අර තරුණයෝම තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කතාවක් කරනකොට එතුමාගේ අදහස ප්‍රකාශ කරාම කමෙන්ට්ස් දාපු නැත්තම් ඒ වෙනුවෙන් උත්තර දාපු ළමයි අද සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරිලා තියෙන්නේ. දැන් ඒ පිරිස තාමත් මේ බලාගෙන දෝලණය වෙමින් පවතින්නේ. ඒ කියන්නේ තාම කොයි පැත්තට යනවද කියලා දෝලණය වෙමින් පවතින. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව හරිතරකට යන්නේ නැත්තම් 20 ආණ්ඩුවක් ඉදිරි කාලය තුලදී බලයට පත් කරන්න අවශ්‍ය වෙන වපසරිය සූදානම් කරමින් පවතින. ඒ නිසා ඒ තරුණ පිරිස අනිවාර්යයෙන්ම ඔවුන්ට දැක්මක් තියෙන ගමනකට යොමු කරන්න අපි සූදානම් කරන කාරණා මතක් කරනවා. Breaking.lk